ඔබට දැනෙන්න ඇති ටිකක් අමාරුයි වගේ ඇත්ත අමාරුයි තමයි. මොකද මේ හර ස්වභාවිකව තියෙන ගල්පඩි හැඩේ නෙමෙයි මේ ගලේ පය තියාගන්න පුළුවන් කුඩා කුඩා කොටස් තමයි කපලවෙන් කරලා තියෙන්නේ. ඒ වගේම හැබැයි වර්තමානිකෙන් හරි පහසුයි අත්වැටක් හදලා තියෙනවා. එතකොට මේ අත්වැටේ ආධාරයත් එක්ක පිය ඉහළට තියාගෙන නගින්න බහින්න දෙකේම පහසුව තියෙනවා. හැබැයි මේ සියලු දේවල් එක්ක අපි මේ යන්නේ ආරාධනා ගලට. මිහින්තලේ වන්දනා කරන්න එන සෑම බැතිමතෙක්ම ආරාධනා ගලට යනවා. ආරාධනා ගලට යන්න හේතුවක් තියෙනවා. මේ මිහින් තලාව කියලා කියන්නේ මිහිඳු තලාව කියන අර්ථය. මේ මිහිඳු තලාවත් එක්ක තමයි මිහිඳු සංස්කෘතිය ලාංකික අපිට පැවරුනේ. ඔබ ලංකාවේ ජීවත් වෙනවා වෙන්න පුළුවන්, විදේශයක ජීවත් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි කොහොම ජීවත් වුණත් ඔබ ඇවිල්ලා මේවා බලනවා නම් තමයි මේ වටිනාකම් වෙනස්කම් ඔබට දැනෙන්නේ. ඒකත් එක්ක අපි ආරාධනා ගලට නැගලා ඇයි මේ ගලට ආරාධනා ගල කියන්නේ? ඊට බලපාපු හේතු මොනවාද? ඒවත් පොඩ්ඩක් හොයලා කියලා බලමු. දැන් පේනවා ඇති අර මම කලින් නැගගෙන ආපු සුවපහසු රටාව වෙනස් වෙලා තර්මක ආකාරයකට තද හුළඟක් තියෙනවා. මේ හුළඟත් එක්ක පුංචි ආයාසයකුත් ගන්නට වෙනවා යන්නට. ඊට හේතුව තමයි කවදත් මේ ආරාධනා ගල පිහිටි මේ ප්‍රදේශයට තද සුළං ධාරාවක් තියෙනවා. ඒවත් එක්ක හැබැයි ආරක්ෂාවක් තියෙනවා. මේ ඉතාම සවිමත් විදියට ආරක්ෂක වැටක් පිළියෙල කරලා තිබීමේ. අපේ දේ නාලිකාව සොයාගෙන යනවා අපේ බෞද්ධ උරුමයක්. ඒ බෞද්ධ උරුමේ තමයි මිහින්තලාවත් එක්ක ගොඩනැගුණු මිහින්තලා සංස්කෘතිය. මොකද පොසොන් පොය උදාවත් එක්ක බෞද්ධ බැතිමතුන් සියලු දෙනාම එනවා මිහින්තලේ වන්දනා කරන්න. මේ මිහින්තලාවත් එක්ක තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ පළවෙනි වරට දේවානම්පියතිස්ස රජුරන්ට මුණ ගැහෙන තැන. මේකත් එක්ක ඓතිහාසික සාධක ගණනාවක් තියෙනවා. ඒ ඓතිහාසික සාධක අතර ඉතාම වැදගත් වෙන දේ තමයි ලෝකයේ පළවෙනි වරට සිද්ධ කලායි කියලා දැනට වාර්තා වෙන බුද්ධිමේ සංවාදය. මොකද මේ මිහින්තලා මේ ගලට ඇවිල්ලා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ අනිකුත් භික්ෂුන් වහන්සේලා මේ හත් නමක් වඩිනවා. ඒ හත් නම වැඩලා ඉන්නකොට රජුරවන්ට මුණ ගැහෙන්නේ මෙන්න මේ ආරාධනා ගලේද කියන එක තමයි ඓතිහාසික වංශ කතා සියල්ල පෙන්වලා දෙන්නේ. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්නේ පොසොන් පෝය දවසේ. පොසොන් පෝය දවස කියලා කියනකොට මොකද පෝය කියලා කියන්නේ චන්ද්‍රමාස සම්ප්‍රදායේ මුල් එක අඩිතාලමක්. එතකොට මේ පොසොන් පෝය දවසේදී දෙවන පෑතිස් රජුරෝ තමන්ගේ පරිවාර පිරිසත් එක්ක මුව දඩෙමක යනවා. මේ ප්‍රදේශයේ විශාල වශයෙන් මුවන් ඉඳලා තියෙනවා. එතකොට මේ ප්‍රදේශයේ බලනකොට ඔබට තේරෙන්න ඇති දැන් මේ ආව බැතිමතුන් පවා මේ තද සුළඟත් එක්ක ටිකක් ආයාස කර විදියට අල්ලගෙන ඉන්නවා. නැත්නම් උළඟට ගිහින් ඉවරලා අර එහා පැත්තේ පේන්නේ මහකනදරා වැව. මේ පේන්නේ මහකනදරා වැව. එතකොට වැව ඉහත්තාවට මේ ආවි කියන බයත් එක්ක ශක්තිමත්ව අල්ලගෙන ඉන්නවා. මේ ගලට කියන්නේ ආරාධනා ගල කියලා. ආරාධනා ගල කියන එක බෞද්ධ වංශ කතාවන් අතර කියවෙන්නේ දෙවිවරුන් ආරාධනා කරයි කියලා කියනවා මේ ස්ථානෙට බුදුදහම රැගෙන එන්න. මේ කියන කතාවත් එක්ක තමයි මේක ආරාධනා කිරීම මුල් පදනම වුණ නිසා මේ ගලට ආරාධනා ගල කියන්න පුරුදු පුහුණු වෙලා තියෙන්නේ. ඒ සම්ප්‍රදායන් එක්කම තමයි මේක අම්බස්ථලය කියලා කියනවනේ. ඒ වගේම තමයි දැන් මිහිඳු රහතන් වහන්සේ වැඩම කරා. ඊට පස්සේ ඒ වැඩම කරා විතරක් සාධකයක් වෙන්නේ නැහැ. එතනින් පස්සේ තමයි ලක්පැති අපේ සියලු දෙනාට
බෞද්ධ සංස්කෘතික උරුමය බෞද්ධ දර්ශනයත් එක්ක බැඳුණු මහා බෞද්ධ සංස්කෘතියත් බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම වැටෙන. එනිසා මේ බෞද්ධ ශිෂ්ටාචාරයේ උදාගිර විදියට තමයි මිහින්තලාව හඳුන්වන්නේ. ඒතකොට මිහින්තලාවෙන් තමයි මේ ලංකාවාසී සියලු දෙනාට බෞද්ධ ශිෂ්ටාචාරික උරුමය පෑදුනේ. එතකොට ලංකාවට බුදුදහම පැමිණිලා නැහැ කියන එක තමයි බෞද්ධ වංශ කතාවන් පෙන්වා දෙන්නේ. ඊට පස්සේ රජුරෝ දැක්කට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. තිස්ස නවතින්න කියලා. දෙවන පෑතිස් රජුරවන්ට ලංකාවාසී සියලු දෙනා බුහුමන් කරා රටේ රජුරෝ භූපති. භූපතිට නම කියලා කතා කරන්නේ නැහැ. එතකොට ඒ නම කියලා කතා කරපෙහින් තමයි කට්ටිය බලන්නේ මොකද මේ කියලා බලනකොට අඳුනා ගන්න. ඊට පස්සේ අර දුනුදිය පැත්තකින් දානවා ගෞරව කරනවා. ඊට පස්සේ තමයි මේ සංවාදයක් ඇති වෙනවා. ඒ සංවාදයේ ඇති වෙනකොට මේ මහරජා කුමක්ද මේ ගස කියලා අහනවා. එතකොට මේ එක ගසක් පෙන්නනවා. එතකොට දෙවන පෑතිස් රජුරු කියන්නේ ස්වාමීනි මේ අඹ ගසක කියලා කියන. ඊට පස්සේ කියනවා මහරජා මේ ගස හැර අනික් ගස කුමක්ද ඒ ගසත් කියනවා. ඊට පස්සේ මේ විදිහට මේ සංවාදයේ යනවා ගසින් ගසට හඳුනාගෙන ඒ ගසත් මේ ගසත් අතර තවත් ගස්තේ වේද කියලා අහන. එතකොට කියනවා ස්වාමීනි මේ අඹ ගස තිබේ කියලා. මේ හරි බුද්ධිමේ සංවාදයක්. මේක ශාක පද්ධතිය කියන සුභාදාම පදනම් වෙනවා. ඊට පස්සේ තමයි ඥාති පද්ධතියත් එක්ක කතා කරනවා. මෙන්න මේ සංවාදයත් එක්ක මිහිඳු මහරහතන් වහන්සේ හඳුනා ගන්නවා දෙවන පෑතිස් මහරජුරවන්ට ප්‍රඥාව තියෙනවා. බුදුදහම තේරුම් ගැනීමේ ශක්තිය තියෙනවායි කියලා. අන්නේ ශක්තියත් එක්ක තමයි ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනා කිරීමත් එක්ක තමයි ලංකා වාසී අප සියලු දෙනාට බුදුදහමේ කියන ආනුභාවය වැළඳ ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඊට පස්සේ ශාසනය පිහිටනවා. ඒ ශාසනය පිහිටලා රජුරුව බුදුනුවෙක් බවට පත් වුණාට පස්සේ අනුරාධපුර මහා අලුත් සංස්කෘතියක අඩිතාලම වැටෙනවා බෞද්ධ සංස්කෘතියක්.